දවසක් ප්‍රාර්ථනා කරන වාලා සියලුම දෙනාට 2023 වර්ෂයට අදාලා IPL තරගාවලියේ ප්ලේඔෆ් අටේ පළමු තරගය අද පැවැත්වුණා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම අතර. මෙහිදී චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම මුලින්ම පන්දුර පහර දුන්නා. ඔවුන් පන්දුර 20 අවසානයේ ලකුණු 172ක් ලබා ගැනීමට සමත් වුණා. කඩලු 7ක් දැවි ලකුණු 173ක ජයග්‍රහණ ඉලක්කය හඹා යාමට පීටියට පිවිසි ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ මුල් කඩලු කීපය අඩු ලකුණු සංඛ්‍යාවක් තුල දවා ගැනීමට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වුණා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන දසුන් සානකද අද ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරා. ඔහුට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 17ක් පමණයි පන්දු 16ක් තුලදී. ඒ වගේම ඔහුව දවා ගැනීමට උඩ පන්දුරයක් ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙකු වන මහේෂ් තීක්ෂණ විසින්. ඒ වගේම අද දිනේදීද මහේෂ් තීක්ෂණ ඉතාමත් අගනා පන්දු යවීමක නිරත වුණා. ඔහු ඔහුගේ පන්දු අර හතරම ක්‍රියාත්මක කරමින් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමට ලබා දුන්නේ ලකුණු 28ක් පමණයි. එහිදී ඔහු කඩලු 2ක් දවා ගැනීමටද සමත් වුණා. සුපුරුදු පරිදි අදත් මාතීස පතිරණ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ඉතාමත් අගනා පන්දු යවීමකට නිරත වුණා. ඔහු අද දිනේද ලකුණු 37ක් ලබා දෙමින් කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම ලබාගත් මෙම ජයග්‍රහණය සමග ඔවුන් 2023 වර්ෂයේ IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි ලක්නව් සුපර් ජයන් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගය. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග අද දිනේදී පරාජයපත් වූ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම නැවත චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සමගින් අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ වාසනාව උදා කරගන්නවා 2023 IPL තරගාවලිය සඳහා. ඉතින් ඔයාලා හිතන විදිහට මේ වර්ෂයේ IPL කිරුළ කවුරු ගනීද? තවමත් සියලුම කණ්ඩායම් වලට විවෘතයි. ඒ කියන්නේ තවම කණ්ඩායම් හතරම තරගාවලිය රැඳී සිටිනවා 2023 IPL තරගාවලියේ කුසලාණයේ වෙනුවෙන්. ඉතින් ඔයාලා හිතන විදිහට කවුරු කුසලාණයේ ගනීද කියලා පල්ලෙහන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් පිටියේ උණුසුම් පුවා සමග දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔයාලා සියලු දෙනාටම. නැවත හමු වෙමු අලුත්ම වීඩියෝ එකකින්. අදත් නවතින ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.